සුබම සුබ දවසක් කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් ඔන්න සෝහ අන්බොක්සින් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම අරන් ඇවිල්ලා තියෙනවා ඔයාගේ Google accounts තියෙනවා නම් මෙන්න මේ Google accounts delete වෙන කතාවක් තමයි අද මම ඔයත් එක්ක මේ විදියට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්න සූදානම් කරේ. ඉතින් මෙන්න මේ accounts delete වෙන process එක සිද්ධ වෙන්නේ Google ආයතනයත් එක්ක තමයි. ඉතින් මෙන්න මේ Google ආයතන අරගෙන යන අලුත්ම අප්ඩේට් ටැග් ගැන ඔයාව දැනුවත් කරන්න තමයි අද මම මේ වීඩියෝ එක යොදාගත්තේ. එහෙනම් අපි ඉක්මනටම බලමු අද මේ අරන් ඇවිල්ලා තියෙන Google අප්ඩේට් එක සහ මෙන්න මේ ඔයාගේ Google mail එකත් මම මේ කියන විදියට delete වෙයිද නැද්ද කියලා අපි ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් මේ වගේම තමයි මේ වෙනකොට අපේ channel එකත් එක්ක subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලියත් තියෙන රතුපාට subscribe button එක press කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන notification එකත් notification all button එකත් press කරලා තියාගන්න. මොකද අපි video එකක් upload කරපු ගමන් ඔයාල ළඟටම ගෙන්න ගන්න වෙන්නේ all notification button එක දීලා තියාගත්තොත් විතරයි. එහෙනම් අද බලමු මම කියන විදියට ඔයාගේ account එක delete වෙයිද සහ ඔයාගේ account එක ආරක්ෂා කරගන්නේ කොහොමද සහ මේකේ pros and cons මේ සියලුම දේවල් අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් කරලා දීන්නේ. එහෙනම් අපි ඉක්මන්දිම අපේ ඉස්සරහ වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද මේ deletion එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නව මේ වෙනකොටත් Google ආයතනය ඇත්තටම එයාලගේ users ලට ගොඩක් updates ඒ වගේම තමයි අලුත්ම අලුත් services නිසැකවම අපිට ලබා දෙනවා. ඒ වගේම තමයි Google ආයතනය අපිට ලබා දෙන services එක බැලුවාන් පස්සේ උදාහරණ විදිහට ගත්තොත් Google Mail, Google Meet, ඊට පස්සේ Google Calendar, TV මේ වගේ ගොඩක් දේවල් එක්ක අපිට ඇත්තෙම බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේගොල්ලෝ අපිට මේක නිසැකවම අපට ලබා දෙනවා කියලා අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් Android smartphone එකක් ඔයා මිලදී ගත්තයි කියලා හිතන්නකෝ. මෙන්න මේ මිලදී ගන්න Android smartphone එකට ඔයාට නැතුවම බැරි account එකක් තියෙනවා. මෙන්න මේ account එක තමයි Google Mail කියලා කියන්නේ. Google account එකෙන් ඔයාට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් ඔයාට Play Store එකෙන් app එකක් download කරන්න, ඒ වගේම තමයි ඔයාට කාට හරි mail එකක් යවා ගන්න මේ හැම දෙයකටම ඔයාට Google account එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වෙනකොට Google ආයතනය අලුත්ම update එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ update එකට කියන නම තමයි Google inactivity policy කියන update එක. ඉතින් මෙන්න මේ update එකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ පරණ account එකක් තියෙනවා නම් පරණ accounts 3 4 5 ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැම account එකක්ම ඇත්තෙම කියනවා නම් delete කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ Google policy update එකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා සහ මේ පරණ account කියන්නේ මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. Right. දැන් අපි බලමු මෙන්න මේ Google inactivity policy කියන update එක මොකද්ද කියලා. Google inactivity policy කියන update එකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ අවුරුදු දෙකක විතර පරණ accounts තියෙනවා නම් සහ මේ වලින් කිසිම වැඩක් මේ වෙනකොට ඔයා ගන්නෙ නැත්තම් මෙන්න මේ කියන accounts ටික delete කරලා දාන්න තමයි මෙයාලා මේ හදන්නේ. ඉතින් මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ මෙයාලගේ system එකෙන්ම තමයි මෙන්න මේ deletion එක මෙයාලා දාන්න හිතාන ඉන්නේ. ඉතින් කෙනෙකුට තියෙන්න පුළුවන් සාමාන්‍ය Google Mail එකක් දෙකක් 10ක් 20ක් මේ වගේ ප්‍රමාණයක් ඔයාලට වගේම ඕනම එකෙකට තියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි Google ලගේ databases clear කරන්න, ඒ වගේම තමයි මෙයාලගේ storage clear කරගන්න තමයි clear කරගෙන manage කරගන්න තමයි මෙන්න මේ Google inactivity policy කියන update එක අවුරුද්දෙන් අවුරුද්ද මෙයාලා continuously මේ update එක අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේ කියන විදිහට Google update එකට ඔයාගේ account එකත් සම්බන්ධ වෙලා ඔයාගේ account එකත් මේ විදිහට delete වුණොත් මොකද්ද වෙන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. ඇත්තටම කියනවා නම් මෙන්න මේ විදිහට ඔයාගේ account එකත් delete වුණොත් ඔයාට මේ වෙනකොට Google ආයතනයේ ලබා දුන්න සම්පූර්ණ services ටික ඔයාගේ නැති වෙලා යනවා. ඒ වගේම තමයි ඔයාට මේ සියලුම දේවල් delete වෙනවා. ඉතින් උදාහරණ විදිහට ගත්තොත් ඇත්තටම කියනවා ඔයා ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් සහ ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් සහ ඔයා වෘත්තිමය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනෙක් වුණොත්
ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා ඔයාගේ Google Drive එක ඇතුලේ ඕනම වීඩියෝ එකක් ඒ වගේම තමයි ෆොටෝ එකක් මේ හැම දෙයක්ම ඔයාට ගබඩා කරගෙන තියාගෙන ඉන්න. ඉතින් මේ විදිහට ඇත්තටම delete වෙනවා. ඉතින් ඔයාගේ account එකත් ඔයාගේ photos videos වලට ඇත්තටම කියනවා නම් sorry කියලා තමයි මට නම් කියන්න වෙන්නේ. Right, දැන් අපි බලමු මෙන්න මේ කියන විදිහට ඔයාගේ Google account එකත් එකතු වෙලා තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් ඔයාගේ account එකත් අවුරුදු දෙකක් විතර පරණ වෙලා කිසිම වැඩක් මේ වෙනකොට ගන්නෙ නැතුව ඔයාගේ account එකත් update එකට මම කියන විදිහට එකතු වෙලා තියෙනවා නම් මේවා නැවත activate කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් ඔයාගේ account එක activate කරගන්න නම් කරන්න තියෙන්නේ පුංචි පුංචි දෙයක්. ඉතින් ඔයාට Google account එකට ඔයාගේ Google account එකට ඔයාට sign in වෙන්න පුළුවන් නම් එකපාරක් හරි ඔයාගේ account එක නැවත activate තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ sign in වෙන account එකෙන් ඔයාට කිසියම් කෙනෙක්ට email එකක් යවන්න පුළුවන් නම් සහ ඔයාගේ drive එකට video එකක් upload කරන්න පුළුවන් නම් සහ මේ වගේ ඕනම දෙයක් පොඩි දෙයක් ඔයාට කරන්න පුළුවන් නම් නැවත ඔයාගේ Google account එක activate තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පරණ account එකත් මේ වෙනකොට පාවිච්චි කරන්නේ නැති account එකත් activate තත්ත්වයට පත් කරගන්නේ. සහ මම කියන විදිහට inactivity policy කියන update එකෙන් ආරක්ෂා වෙන්න කරන්න තියෙන එකම විසඳුම තමයි මම දැන් ඔයාට කියලා දුන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ කියන update එක සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ Google update එකෙන් මම කලිනුත් කිව්වානේ pros and cons තියෙනවා කියලා. ඉතින් අපි මුලින්ම cons ගැන, ඒ කියන්නේ බලපෑමක් ඇති කරන්න පුළුවන් දේවල් ගැන කතා කරමු. ඉතින් මේ විදිහට ඔයත් YouTube creator content කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ YouTube channel එකටත් එකතු වෙලා ඉන්න subscribers ලා ප්‍රමාණයන් අඩු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා December මාසෙන් පස්සේ. මොකද කියනවා නම් මෙන්න මේ විදිහට මම කලින් කිව්ව විදිහට Google inactivity policy එකට සම්බන්ධව තියෙන accounts, ඒ කියන්නේ ඒ හා සම්බන්ධ අවුරුදු දෙකකට විතර පරණ accounts වලින් ඔයාව subscribe කරලා තියෙනවා නම් මෙන්න මේ accounts delete වෙනවා. ඉතින් ඇත්තෙම කියනවා නම් YouTube එකේ තියෙන partnership එකත් ඇත්තෙම කියනවා නම් නැති වෙලා යනවා. ඉතින් එයාට මෙන්න මේ මම කලිනුත් කිව්ව ඔයාට සම්පූර්ණ services නැති වෙලා යනවා කියලා. ඉතින් ඒ හින්දා ඔයාගේ subscribe ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ අප්ඩේට් එකේ තියෙන හොඳ පැත්ත. හොඳ පැත්ත ගැන බැලුවොත් ඇත්තෙම කියනවා නම් සාමාන්‍යයෙන් ඔයාගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් subscribers ලා මේ වෙනකොට ඔයාගේ 5000ක් විතර ඉන්නවයි කියලා හිතන්නකෝ. ඉතින් මේකේ dead users ලාත් ඉන්නවනේ. ඉතින් ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර පරණ accounts වලින් ඔයාගේ account එක subscribe කරලා තිබුණොත් මෙන්න මේ කිසිම service එකක් ලබා ගන්න නැතුව සහ මෙන්න මේ කියන subscribe එක ඔයාට වැටුණාට කිසිම ඇක්ටිව් යූසර්ස් ලා නැති වෙනවනේ. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ඇත්තටම කියනවා නම් යූටියුබර්ස් ලා හැටියට අපිට හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක බැලුවොත් ඇත්තටම කියනවා නම් මෙන්න මේ Google inactivity policy කියන update එක ගොඩක්ම වටිනවා. ඒ වගේම තමයි ඔයාට මෙන්න මේ account එක activate කරගන්න නම් අනිවාර්යයෙන්ම මම කියපු steps ටික අනිවාර්යෙන් follow up කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද video එක ඔයාට ගොඩක්ම interesting වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද ඔයා නොදන්න කරුණු ගොඩක් අද video එකෙන් ඔයාට දැනගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මීට වඩා දෙයක් ඔයා දන්නව නම් අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ comment එකකුත් දාන්න. ඒ වගේම තමයි නොදන්න කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක අලුත්ම අලුත් geek show එකක් එක්ක නැවත අලුත් video එකකින් අපි නැවත හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුවදායි සතියක් කියනගම අදට මම video එක නවත්තනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුවදායි සතියක්.